භොගවතෝ අරහතෝ සම්මා සම්බුද්හස්ස නමෝතස් භොගවතෝ වරහතෝ සම්මා සම්බුද්හස්ස නමෝතස් භොගවතෝ අරහතෝ සම්මා සම්බුද්හස හැම දෙෙන අටමතිේරුවන් සරණයි අදත් සපුරදවාකාරී ධම්ම සංගඩී ප්‍රකරණය මුල් කරගාතු සදහම් කතිකාවත තැන් ඔබට තේරෙනව ඇති මෙතෙක් අපි කරගෙනාපු විග්‍රහයන් එක් කලා ධම්ම සංග නිප්‍රකරණය පමණක් නොව බුළු මහත් අපි චන්ද්‍රිකාව අබිධර්මය ප්‍රකරණ ග්‍රන්ථවලට අත්තැලක් සපයන අභිධර්ම චන්ද්‍රිකාව අබිධර්මය හදවත බඳු අභිධර්මයට මව් වැනි මාතෘකාස්වරූප, එවගේම ධම සංගනයේ විභංග ධාතු කතා. මෙටික කියවන කොට ඔබට හරි අවධානයෙන් හිටිය නම් ඔබට තේරෙනව ඇති මේ විග්‍රහ කරන්නේ කවුරුවත් පිළිබඳව නොව තමා පිළිබඳව විග්‍රහ කරන්න. තම තමා පිළිබඳව කෙරෙන ගැඹුරුම විග්‍රහය තමයි, මේ වගින් කියවෙන්නේ කියන එක මේ අබිධර්මයේ මේ කොටස් තුලින් කියවෙන්නේ කියන එක මේ දහම් පාඩම් තුලින් කියවෙන්නේ ධර්ම පාඩම් තුලින් කියවෙන්නේ මේ විග්‍රහා වෙන්නේ තම තමා පිළිබඳවම කියන්නේ එක මංහිතන්නේ තේරෙන්න්නට ඕනේ ඒකම තම අපට අවශ්‍ය කරන්න නති එක්ක ෙන අධ්‍යනය කරන්න අපි දන්න වනට බොහෝ දෙනෙක් තමාධ්‍යනය කර ගණඩ තම විග්‍රහර ගණ්ඩ දන්නන්නේ. අගතිගාමී නොවී තමන්ගේ ඇතුලාන්තේ හරියටම තේරුම් කරන ක්‍රමය තමයිඒ විග්‍රහයත් තමටම තේරුම් යන ක්‍රමය තමයි මෙ සිද්ධ වෙන්නේ මේ සිද්ධ වෙන්නේ තිෝක තමයි බුදුරජාන් වහන්සේවා දාළි නපරේසං විලෝමයි නපරේසං කතා කතන් අත්තනාව අවෙක්කෙය කතානයක් කතානිච සූත්‍රපිටකේ සඳහන් වෙන ඔය බනපදය තමයි අපි මේ විග්‍රහ කරන්න වෙන මොක කොත්න වී අනින් අනිත් එක්කෙන කරපු කියපු දේවල් හොයාන්න නෙමේ යාගේ සිතිවිලි ධහරාවන් දන්නන්නේනෙ එක්කු පරිජිතව ජානක් ඥානය තියෙන්න්නට ඕනේ හොදටම දැනගන්නට නම් ඉන්ද්‍රිය පරෝපරත්තේ ඥානේ ආසයානුසේ ානය තියෙන්න්නට ඕන. හැ එතන්ඩැවිල්ල දැනගන්න කොට එකක් කෙන දිහ බලන්නේ ධර්මතාවට මුල්තලදීල මිසක එක එක්කෙනගේ ඇද පළුදු නින්ඩාකිරම් ඒ අදහසින් නෙමේ අනක එතන වෙනස තියන්නේ. එතකොටැ මේ කාරණ තුළින් ගොබට කියනෙ ඔබට අභිංා නැතත් ඉන්ද්‍රිය පරෝපරිත්ත ආසය අනුසේ ඥාන දෙක නැතත් මේකෙන් කියවන්නේ මේ තමමා පිළිබඳව විග්‍රහ කරගන්න තමාිිබඳ තමා පිළිබඳව විග්‍රහ කරන්නට වෙනත් මඟ පෙන්වීමක් ඇත්තෙන් හැ. මොකද සිතිවිලිධාරාවන් මුළුකරගෙන තමයි පුද්ගලයා හොඳ නරකාතත හැරිලා පුද්ගලයා හොඳයි නරකයි කියලා තවරන්නේ සිටවිලිධාරාාවවල පවතින අ අපි දැම්ක් කරගෙනය ඒකයි පවිධාකාරය ගි මේ විශලේෂසනය සිගමන් පොයිට් හැරෙන්ඩවත් බෑ. බොහෝ දෙෙනෙක් සරකන මනොවිද්‍යාවේ පියා කියන සිගමන් පොයිට් ඔස්කවයිල් මේ ගට හැරෙන්ඩවත් බෑ මේ මේ විග්‍රහයනුත් එක් කළ මේ මනොවිද්‍යාත්මක විග්‍රහකිරමත් එක් කලා. අකයි ඇත්ත ති මොනහේතුවක් නිසාහරි අවසනාවකට මෙදහමත්තේ මේ දහමට මේධාම් හොයාගත්ත උතුමාට මනොවිද්‍යාවේ පියා කියන්නට තරම් මිනිස්සු විස්සරහට ඇවිල්ල නැහැ. මනුෂ්‍ය විසහට ඇවිල්ල නහැ. ඇතිඒ නිසා ඒ පෞරුෂය කඩාගැනීම සම්බන්ධ තියන ප්‍රශ්නයක්ො මේ ග්‍රහයන්තුලින් ඒ පුද්ගලයාගේ හිත්වල පවතින රාගදුවේ සමහහා දිීස්සිියල්ලක් ඉග්‍රහ කරන. ද්ගලයා නිවැරදිවෙන්නේ, පුද්ගලයා හොදවෙන්නේ, පුද්ගලයා නරකවෙන්නේ, පුද්ගලයා සාවාධ්‍ය වෙන්නේ ලෝකයක් ඇමැති වෙන්නේ බාහිරින් කරන දෙවාල් ලෙල්ල කරලා ඒ ගෞරවෙ ලැබෙනවාට. මේ දහමෙන් කියවෙන්නේ එකනේ වැදගත්තු වෙන්නේ. ඇතුලාන්තෙෙන් පටන්ගන්නට ඕන හොඳවීම නරකවීම. කියන කාරණය. තිය නිසා මේවාට අවධාන යොමු කරන බෞද්ධවේවා අබෞද්ධ වේවා, දේශ්‍යවා විදේශ්‍ය වේවා එඋද විහරි වස්සනාවන්තයි. එව්දවිය තමයි හරියටම දහම දිහැ බල්ලාගෙන යන පිරිස. එවදවිය තමයි යනිවසල් ෘත්තේ කවබෝධ කිරීමට වැඩ කරන උදවිය තමා හරහා. තමා තුළ පවතිනවා චතුරාර්ය සත්ත්‍ය ඔබෝධ කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රමාණවත් පාඩම් මාලාව තමා තුළින් හොයාගන්න. අන්නේ හොයාගන්න කැනෙක්කුට අවශ්‍ය කරන. උදව් කිරීමක් තමයි අපි මෙ හැමදාම සිද්ධ කරන්නේ දිනපතාම සිද්ධ කරන්නේ. තිහෙවන අදත් අපි දැ ඔබට මේ තැගත් මේ ලෝබ සිදතටනයන්නේ දැන් බැරලා ඔබට මේ ලෝබ සිද හටවත් හරියට කරගන්න ටෙම්බර් න එක ලොකු ප්‍රශ්ණයක් ඇතකොට. දැ අකුසිද දොලහනි තියන්නේ අකුසාසිද දොලාහයි දැන් අප කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරපාවචර කුසල්, ලෝකෝතර කුසල්, මේටික විධ නායක්‍රම යටටති. ඔබට විග්‍රහ කලා තරට දැගෙන දන්. අපි දැඟතවරද කු සියලුසිත් අසූනාව අයි හාරි එකසි විසිකයි හරි ගත්තට පස්සේ. දැන් ඔබට සැහීමක් තිය නවාද කුසාසිත්්තික පිළිබඳව කුසසිත් කියපු ගම ඔබට එක පාර්ටම හිතතාවාර්ජනය හි මැවැන්නටඕන හිත දර්ශනය වෙන්නට ඕන ආකාමාවචර කුසල්ලටයි සොමන අසාකත ඥානසම්ප්‍රයක්තාදී වසයෙන්. ඒ එකැ මුලින් අතර සෝමන සාගතයි අගින් අතර උපේ කාසාගතයි ඉළඟට රූපාවචර කුසල් තියෙනවා අරූපචර කුසල් ලෝකෝතර කුසල් ලොකෝතර කුසල්වල තමයි දීර්ගතම විග්‍රහයක්ගේ දීර්ගතම විග්‍රහයක්ගිය. දැන් අපි මේ ඇවිල්ලතිනිට අකුසල්ලොට ඒකැනෙ කුසල විපාක විග්‍රහ කිරීමටවත් අකුසල විපාක විග්‍රහ කිරීමට වත් ක්‍රියාසිත් විශ්ස විග්‍රහ කිරීමටවත් නෙමෙයි. දෙඟ අපි ඇල්ල ඉන්නමතන අකුසා සිත්්තිික විග්‍රහ කිරීමට. තු අකුසාා සිත් තොලත් අප හතරක් විග්‍රහ කරලායිඉවරයි. සොමනස් සහගත අකුසල් අකුසාසිත් හතර ලොබමෝලික. ඒ හතරපි ලිබ්බන්ධව අපි ප්‍රමාණවත් විග්‍රහයක් කළ විග්‍රහයක් කලා. විධර්ම චන්ද්‍රකාවේදී අපි යම් තරමකට විග්‍රහ කලා, ඉළඟට මාතෘකා සුරූපවලට එන කොට කුසලා දම්මා කුසලා දම්මා අව්‍යාකතා දම්මා කියනකොට අකුසාසිත්්‍රිකා අපි විග්‍රහක් කළා. දැන් එන්න ඉටත් වඩා විග්‍රහයකට ැනි චන්ද්‍රිකාවේඩිත් අපි විස්් විග්‍රහ කලාා මෙන්න මේ අකුසා සිතේ මෙන්න මේ චෛතසික ටික වැඩකරනව යනාදීවා සිංගිති ඒක. දැන් මෙතෙන්ඩ එන කොට ඔබට එක පාරට්‍රම සංඛ්‍යාත්මකව අමතකවුණට ඒ අකුසල සිත්වල්ල වැඩ කරන්න චෛතසික පිළිමාඳවාර දන්නවා කියන සැබෑ ප්‍රවීනත්වේ තියෙන්න්නට ඕනි. තැ අපි ගත්වොත් ේම දැන් අපි සෝමණන්සාගත දිට්ටිගත් සම්පිත සංස්කර්ක සිතගත්තා. ඒ සිත ගන්නකොට ඔබට එක පාර්්‍රම එනට ඕනේ අ මේකෙ වැඩ කරනු අන්න්‍ය සමාන දාතුනම. සරජිත සාධාරණ හතායි, ඉළගට ප්‍රකීරණක හයයි ඉළංගට මෝහෝ චතුස්ගේේ වැඩ කරනවා එක හැමමා කුසල් හිතකම වැඩරනවාි සබ්ාකුසල සාධාරණ ඒටික වැඩ කරනවා. ඉළංගට මෙතන දැ ලෝබෝධීටි මානෝ කියන කොට මාන්‍යයේ වැඩ කරන්න ලෝබයයි දිට්ටියයි වැඩ කරනවා අනිපත්තෙන් ගත් ඔය ඔයිටිකතන වැඩ කරන්නේ. මේ අසංකාරය කන. එදවට ගණංහ දාගෙන එක පාටමතන දහතුනායි දහතුනායි. සරවාකුසල සාධාරන හතරයි දහතයි ඩහතයි ලෝබයයි දිිට්ටියයි දහනාවයයි ඒ සසංකාරික වෙන කොට තින මිද් දික එකතුයෙනවා. එරි අන්න විදිහට චකිතයකින් තොරව අදුනික බවකින් තොරව හොඳට පාර්ම ටික මතක් කරලා ගැනීම හැකයා වෙන්නට දදානවෑ විස එහෙම නෙමයි. ඒකත් මතකතිය ගනේ ඒට වඩලි අරක ලේසින. අරක ඉටවඩ ලේසි. එක එක ඉටවඩ ලේසි ඒ ක්‍රමේතම ක වැදගත්වෙන්නේෙ. සංඛ්‍යාව දැනගත්තත් ඇති වැඩක් නෑනේ. ඒ කහුලගන්න ක්‍රමේධානය නැත්ත එනිස එකතම ප්‍රමාණවත් වෙන්නේ. ති මමහිතනෙ දැන් අකුසාාසි ලෝබමූලිකුසල් තවකාරණයක් කියන්න ලෝබමූලි අකුසල් ගත්තර පස්සේ. බලන දේශ මුලික සිත්්තියෙන්න්නේ අකුසාලොල දෙකයි. ලොබ මුලික අටක් තියෙනවා නේද අටක් තියනවා. ඒකෙන් තේරුම්ගන්නට ඕන අපේ මනසක් කරහා ලෝබෙ වැඩ කරන පාරවල්ගාන වැඩි. ඇලීමේ විවිධත්වය වැඩි. ගැටීමේ විදත්වයට වඩා ඇලීමේ විදත්වේ වැඩි. ඒකෙන් තේරු වත් එක තේරුම්ගන්න ඒ විශ්වසාධාරණ ධර්මතාවක් මොක දේතුව දැන්. අපි ගැටනාාරමුණු හිතන්ඩ කැමති නෑන ර හාරමුණ හිතන් අපි කැමතිනෙ දැන් අපි කියනකු දැන් පාරයනකොට එක පැත්තකින් තියනවා සංගීත සදර්ශනයක්. අනි පැත්තෙන් තියෙනවා ගුටි කෙලියක් අපි එත කොට මොකද වෙන්න. තැකම වාහන දෙක්හැපිලා ඕන බැන ගන්නව ගහ ගණ්ඩ යනවා සැඩපවරු ස්වාචන කියනවා කුණු හබ්බ කියනවා දැන්. එල්ලා අනි පැත්තෙන් අපි කියමුක දැන් සංගී සදර්ශනයක් කියල මේ කාලන ඉතිින් ගත්තර පස ඔය මේ දිදිදී ගාල පිස්සවිකාර කියනවා නෙවෙයි. පිස්ු විකාරතියනවා නෙමේ ඉතින් එනිසා එතන දෙ අරම ටික් ශාස්ත්‍රීය මට්ටම ටිකක් බුද්ධියටත් ආමාන්ත්‍රණය කරමින් ආශ්වාදයක් ධනට සොලු නේද. අපි සාමානය මෙහම තන්නකො දැන් රෝපවාහිනයක යනවා දේශපාලකින් බැනගන්න කතාවක්. හැබැ රෝපාහිනි තව චැනල්ල එක්ක යනවා කියන්නකෝ හොඳ ශාස්ත්‍රීය ගීත මුස්යවෙච්ච සාකච්ඡාවක් අපි රූපවාහහි බලනට කියනවා නවේ ඔයක හෙල්ලටි බලන්නේ නෑ විකාර නමුත් ඒ ශාස්ත්‍රී වගේ සාකච්ඡාාව මත් බලන වෙලාවල් තියෙනවා. හොඳ විග්‍රහයක් කරෙනවා ැ අපි ගීතයක් ගත්තරශඒක පිළවා හොඳ විචාරයක් කරෙනවා. හරි විචාරයක් කෙරෙනවා එතකොට ඒවාගේ සාකච්ඡාවක් බලනවා. එතකොට ඒ අතරතුරේ අරවාගේ හොඳ ශාස්ත්‍රී වටිනාකමකින් යුතු හොඳ රසාස්වාදය වගේම ජීවිත අබෝධයකුත් ලබා දෙන්න ගීත පෙළකුත් යනවා. දගලන්න ගීත කියනකොට දඟල සිරිතක් ඇතන ගීතය කනෙ කනට ගීතය කියැනෙ කනට. එතුට එනිසා ඒක විදගනෙ කණින් ඉනිසා දඟලන්ඩ ඔන්න පරණ කලාකරුවෝ ගායකෝ ගයකා ඔය දැඟලීමක් කරේ නෑ දැංගෝය පිස්සු ඇලා දඟලන්නේ එවට කියාගන්නට බෑ හරවත් නෑ දන්න නෑ. ප්‍රමාණවත් හොද සංගීතයක් නෑහ හොඳ පදරාචනයක් නෑ තනුවක් නැහැ දගලනවා. දගල හරි මිනිස්සුන්ගේ ආකර්ශණය ග්ඩ ලඇස්තු වෙනවා. එලිසා මම මේ කියන් ාවේ අර එහෙමර ශාස්ත්‍රියය බව කියනකොට අපි බලන්ඩ අර ගැටෙන්න්න දේවල් අපි බලන්ඩ අනේ ෝක අල්ලදාන්ඩ එකම් මේ කුණුහබ්බ කියනවා කියනවා. හැබැයි අපි අර ශාස්ත්‍රයේ වැදගත්ක මක් තියෙන ආස්වාදයක් ධනවන බුද්ධත්ත් ආමන්ත්‍රණය කරන සාකච්ඡාවක් ගීතයක්, අපි හණඩ කැමතියත කොට. එක කහන්ඩ අපි කැමතියතකොට ආන ඒෙන් අපි දනගණ්ඩාර දවේශයට කැමති නෑ දවේශයෝසේ මනසහසුරුවන්ඩ අපි කැමති නෑ. එතකොට මනස විකාශනය වෙන පරාශයන් අඩුයි හැබැයි ආස්වාදයට කැමති ලෝබේට කැමති ඇලීමට කැමති ඒඩිසාම මනස ආස්වාද හොයන පාරවල් විවිධයි මනවභාාවයන් අන්නඒ මේකන බුදුරජාණන් වහස දේශනා කරන්න පවත්නාදේනෙ සි මේ ආස්වාද දන සුල දේවල් වැඩිපුර හිතන්න්න කියලා කවුරෝකක්ත් නියමයක් කරන මන්මඩ එකක් නෑ. මේක සිද්ධ වෙන්නේ මේ එක ධර්මතවානුව. තැන් අපට මෙම කියන්නග කවුරහරි නීතියයක් දැම්ම කියන්න කොයා වැඩියට මේ ඇලි මෑති කරවන සිතිවිලි හිතන්නට එපා ගැටීීම ඇැති කරවන සිතිවිලි සිතන්න. ඔබ ලෝබේ මුල්ු කරගෙන සිතිවිලි ධහරාවමන් පහලරනෙ අඩු කරලා. දේශයේ මුල්ලවෙච්ච සිතිවිලිධාරාවන් පහර කරන්නට ඕනේ කරෙන්නේ. අ මෙමයි රාගදේශ මොහාදී සියලු සිතිවිලිධාරාවන් හොඳනෑ කියලා අලෝබාදවේම් පහලෙන් සිතුවිලිධාරාවන් පහල කරන්න කියොත් ඒකෙන් ලැබෙන සතුටත් එක් කලා නිස්කාමය අත් එක් කලා සැහැල්ලුවත් එක් කලා ඒ එපැත් හැරෙන. එකත බුදු පසේ බුදු මරත වන් වහන්සලා බිහිවෙන්නේ. ඒක තමයි යටමාර්ග පරලාබින් බිහිවෙන්නේ. ඒක තමයි ්‍යන වඩන උදවිය බිහිවෙන්නේ. ඒයි දොට අර. ඇලීමට විකල් පාසෙන් තියන ගැට ඇලි අඩු කරලා ගැටීම දියුණු කරන්න කියරයි කොට එක කෙරෙන්නේ හැ. හරි ඇ අ ඇලි මඩු කරන්න ගැටීම දියුණු කරන්න කියයි කොට එක කරෙන්නේෙ හැ. හැබයි ග අඩු ඇලීම අඩු කරන්න කොත් ඒ එක කියන්න ඔන්ක සික සිද්ධ වෙන දෙයක් ඒ විශ්ව ධර්මතාව. හැබ ඇලීමයි ගැටීමයි මුලාවයි ඔක්කොමන අතර කරලා. නොැලීම් නොගැටීම් නොමුලාවීම් කියන පැත්තට යොමු කරන්න කිවොත් එක වෙහෙස කරයි. හැබ ඒ මකට අවතීරණ වෙන කෙනා ඒ තුළ යන්ඩ උත්සහ කරනවා එකෙන් ලැබෙන අශවසිල්ල නිසා. හැබ ඇලීම නැති කරලා ගැටිම පුරදු කරන්නකිවට ගැටීම තුළින් අශවසිල්ලක් ලැබෙන නැති නිසා ය ඒ පැර යන්න නැහැ. ගැටීම ඇතිවෙලා ගණ්ඩ බැනගන්ඩ යන්න පුළුවන් ඇත් ඒක තුලින් යයා දිගින්දිගටම යන්න නොකද හේතුව. බද්ධියෙන් කල්පනා කරලා අංෙන්ඩත් පුළුවන් ඕන්නන් එම නැත්තංඒයටත් නිරායාසිෙන් ය තුළ දුක. ඇලීම තුළ ඇලීමේ විපාකදුක වුනාට ඇලීම තියෙන වෙලාවේ දුකක් නෑ. අසාහන අතෘප්තිය ඩිම් පල්ලෙන් හැබැ ඒනාට ඒ සැපන මේ ලෝකය දුවන්නේ ඇසකණාන්සේ දිවශරීරය පිනවන්නට ප්‍රියරෝපාදී ඔස්සෙ දුවන අඉතින් ති ඔන්න ෝකයි යතාාර්ථයත කොට නිසා මේ දැනගන්නට ඔන්න ඔය සාමාන්‍යය ප්‍රක්ටිකලි පැත්ත ගත්තට පස ඒක තේරිය තමයි මේයන්නේ. මේ බලන්ටත්‍ර මේ තිේරිය විකසනය කරන්න. විසද කරන්න විසද කරලා අ සාමාන්‍ය ලෝකයේ ජීවත්ව වෙන සාමාන්‍ය සිටුම් පැටුම් ආකල්ප සංකාලපවල සත්ත්වයාගේ මේ අනුසාරයෙන් තේරුම් ගඩ. ඒ තමයි කරන්න තියෙන. එක තමයි කරන්න තියනෙ. පොකොද මේ දහම ප්‍රයෝක දහම නිසා මේ දහම ප්‍රයෝවික තලෙන් ඉවට තල්ලු කරගෙන තියෙන කෙස් අික සත්වය. එක ධර්මයෙහි අඩුවක් නෙවෙයින එකට ධර්මය පලින් නැහැනේ ඒනිසා බුද්ධිමන්ත ඥානවන්ත පුුණ්්‍යවන්ත ඔබ මේක තේරුම් ඇරගෙන තනි තනයෙන් ඉස්සරහට යන්න තනංආාව කලක් ජීව තනයෙන් යනවා. එකටම නිසංසාර ගමන කරගෙන තියෙන කුසලා කුසල කර අය මුණ වා තනිව කොහැරි හල වෙනවා එනිසා මෙන්න මේ කියන ගමන් මගේ මඟ නතර කිරීමට හේතුවෙන මේ මනෝ විද්‍යාත්මක විග්‍ර ජීවිත වෙනස්කරගන්ද උත්සා ගන්න අද අපට හෙමනම් ඕකත් මතක තියාගෙන බලන්න දැන් දැ මේ කොටා සිතින් ආය මේ දැන් කිය අන්ඩ ගයාට මේ බලාපොත්වෙන නෑ ලොකු දෙයක් නමුතර ආර්ජනයක් පමණයිනේද මේ කරන්නේ බලන්න මෙහෙම ඒටික අර්ජනයක් කර ගැනීමට අර කරන්නඉතිං. තම් මේ අවශ්‍ය දේවල් නෙවේ ිකාතකින්. එතුරටික බලාගන්න මතකයිනේ පෙක් අසාගත අදී වසිෙන් ඒ හතර ගන්නව හොඳේ හතරම පෙක්කන දැන් ඔත්තන මේ ඔන්න ඔය ටිකන මේ කියාගෙන න්නේ දැන් අපත කොටෝක හතරක් කියලා යවරයින නේද. මේක කීවා එකත් කීවා මේකත් කීවා මේ කති. එත දම්ම සංගනයට යනකොට අමුතුදක් කිය න මුලින් ගෙන ගත්තු දේ පිළිබඳවම දිුවක්. දික්කිරීමක් තිය නති ඔය ටිනේ මම සෑමාන්‍යෙන් අලුත්ම කියන කොට අර්ජනය කරගන්න ඇතම් හාරි දැන් ඔය ගෙන හැරදක් වඩවශ්‍ය තැන්නවයි. ඔටිකිබ ඔයටගේ හතරවවෙනි සිතන යන් අපි වි්‍රහකරගෙන තත් ඔයිට ඉස්සාරට යනකොට යනවා ඒ සිත්වලට ගලපා ගැනින්. දැන් අපි බලන්ඩ පිටු අංකය ගත්තොත් එකසේ හැටාට එකසේ හැටාට දැම් මේකේ චත්තාාරෝ කන්දාාහොන්ති අනාදී ටික තේරෙනව තේරෙන්න්න ටෝන එමොකද අපි ශෝමනස්සාග ඥානසම්ප්‍රයක්ත අංස්කාරිකාදී සිත් පිළිබඳව විග්‍රහ කරනකොට. ඔවත් තේර වනේද චත්තාාරෝ කන්දාාහොන්ති කියනකොට අර චෛතසික් අපි ගත්තොත් එතන චෛතසික ඇත්තට වැඩ කරන්නේ පළවි නිසිතේ ගත්තොත් දහ නමඇයි. දහනමය වනාට එතනාර. එකක නමින් හැඳින්න නිසා එකම මනවභාවය මනවභාවේ ඒ චෛතසිකේ ක්‍රියාකාරත්වය පවතින විවිධත්වය සල කළා චෛතසික වශයෙන් ගත්වොත් පරව නිසිතේ වැඩ කරන්නේ ඇත්තට මේ චෛතසික දහ නවේන අපි දැඟර පොඩ්ඩක් තිස්සරලත් කතා කර ඒ පිළිබඳව දහ නමේයයි. ඇදවට දැන් නමුත් ඒක තිස්ස එකක් විදිහට තියෙනවනේද තිස්ස එකකක් විදිහට තියෙනවා ඒ තිස්ස එකක් විදිහට තියෙන්නේ ැ ිච්ා ිට්ටි හෝති දවසිෙන් තැන් කීපක තියෙනවා ලෝබෝහෝතී අභිජ්්‍යා හෝතී කියලා තියෙනවා නේද ඔයිධටර එකේ කාකාරයෙන් තියෙනවන එකම මනවභාවය එක තියන තත්වය සල කලා මිච්චා වායාමෝ කියලා පග්ගා හෝ කියලා තියනවා. එකම මනෝභාවයනි අනොත්ත අපප බලන් කියලා අනොත්තප්පන් හෝති කියලද එකම මනෝභාවෙන චෛතසිකයනෙ එනිසා ඒ පිළිබඳව අපි විග්‍රහක් කරලා තියෙනවා ඉ කෙසේ අපි මේට මෙහෙම ගණ්ඩකෝ චෛතසික වසයෙන් ගත්ට පස්ෙ ොතන වෙනස්වෙනව නම් වෙනස්වයෙන් ඒ එක පිළිබඳවත්තක් පොඩ ග්‍රහයක් කරලා යාමු ඒවා පනක ධර්මතා ටිකනේ ඒවා ගත්තකොට මේ අකුසා සිත්තල ගන්නකොට ඒවා පනක දහයක් තියෙනවානි මේද ඒවා පන්නක කියනජරේවෙේ දහත්තියෙනවා. මගතතියා ගණඩ අපි කුසාලොලයන කොට ගත්තවාගේම ඒ දහය. ඔන්න වැටික තමයි අකු සිත්්තුලො යනකොර සිත්තුලට යනකොට මේ අධිමොක්ක කියල ඒවා පණක කියලා කියන්නේ ඒ දහාය මතක තියාගන්න යම් මේ අන්න වූ හම්බුල් ගන්න හරි තැ ඒටිකත් ගත්තට පස්සෙ දැන් අපි ගත්තොත් දැ මේකේ පලවෙනි සිත ගත්තොත් හේම මේ වගනු අයිගෙන වාන යද දැන් අපි ගත්තොත් මනසිකාරය අයින්ගෙනවා සරජිත සාධාරනවලි එකක් අයිංගෙනවා ඉළඟට පකීරණකෝලින් දෙකක් අයින්ගෙනවා. චන්දෝ අධිමොක්කෝ කියන දෙක. ඉළඟට මාන්‍ය අයි මානය කොමත් අයින්ගෙන දිිප්ටි සම්පුත්තනකොට තින මිද් අයින්ගෙන. එතකොට තවත් අර දහනාවෙනුත් තුනක් අයින්ගෙනවා කෙලින් මනේද තුනක් අයින්ගෙනවා. ඒ අර කියන මුලින් තියෙන තුන චන්දයි අධිමොක්්‍යයි මනසිකාරය කියන ටික කොහමත් වැඩකරනවනේ පලවෙනි සිතේ එතකොට දැන් එතනි දහනවයක් ගත්තත් දාහතරක් දාහතර තිස්ස එකක් දක්වා දික්්‍යෙනවා. දාහතර තිස්ස එකක් දක්වා දික්වෙන බලන්ට පලවෙනි සිතේ ඒ ධර්මතා පස්සවෝ හෝති වේදනා හෝත ය නා දිවසයෙන් ගානකොට තිස්ස එකක් තියෙනවා එ දාහත තිස්ස එකක් බවට පත්වෙලා මොක දේතුව එකම මනෝභාවය එකම චෛත සිකය කීප තැනක තියෙනවා එක ක්‍රියාකාරය ුත්තේ සලා කලා යා කාරක්වය විධාත්වය සල කලා දැන් චිත්තන් කියනකොට ඉළඟට මනින්ද්‍රයන් කියලත් තියෙනවානේද එතර එතනත් පැදිලිත කොට ඔන්න විදිහට නිකාව මේක මම කියනටික පමණක් නෙවෙයි තමාඒවා නැවත නවත ආර්ජනය කරලා බලන්නටත් ඕනේ දැන් අපිහෙනම් මේ එඩහා ලෑස්ටි වෙන්නේ අද ඔය මුලි කාරුණුටිකක්ත් දැන කියාගෙන අකුසලවල තැම්ම කියනවා බලට හා චත්තාරෝ කන්ඩා හොන්ති එතුර ස්කන්ධ හතරක් තියනක කාටත්වයනවා වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්ධාතර රූපණෑනේ දවායතනානි හොන්ති චෛතසික ටික ධම්මායතනයයි සිතසිත අදාළ සිත කොයි සිතහරි. එක මනහිතන දෙක එතකොට දවේධාතියෝ ධාතුත්තේවාගේ දම්මධාතුවයි මන විං්ඥාන ධාතුවයයි ධාතුවයි තයෝ හාර හොන්ති, කබලිකාරා හරේ නෑ මනුංචේතනා ආරය මනුසංචේතනා හාරයි පස්සසා හාරය විඥ්ඥානා හාරයයි එකටිකන තියනෙන චෛත සිකනේවා එළඟට පංචින්ද්‍රියයා නි හෝන්ති. එතකට ඉන්ද්‍රිය පහක් තියනවා ඇතකොට එක එක බැලුවනම් ඔබට තේරෙනවා පහක් තියන කොටක මනඉද්‍රිය තියවා විරන්ද්‍රිය තියනවා අදීවසේගේ පහක් තියෙනවා. පචිකන් ානන් ෝතති ්‍යානාංග වසය ගන්න කොටත්ේ වගේ ඒ තට අදාළ වෙච්ච දයානක යට තියෙන ඔවෙටික. එහම නොතිමුණත් මේකේ විස්තර කරලනැහැ නමුත් මේ තියනෙ සංකාරක් කන්දෝ යනාදීවසයෙන් තියනවා ස්කන්ද හතර විග්‍රහ කිරීමේදී. නමුත් අර චෛතක මුළල්ල දබලන කොටක දැන් අපි පහල සිත ගන්නනම් බලාගන්නන මේ පහල සිත තියෙන්නේ හාරසි එක කියනකොට ඒකෙත් බලනති. ඉද්‍රිය ති සම ද්‍රිය ති නනින්ද්‍රිය තති ෝමන න්ද්‍රියන් ගත ීත න්ද්‍රිය ගති අදිවසය ගෝයි න්ති ඒටික මයි තින් ඔය ඉන්ද්‍රිය පහ කියලක්යන් ඉද්‍රිය පා උඩ සිතාව ඒේක ටිකම තමයි. හරි ඇද මේක මේ සසංකාරික සිතන දිට්ටිකත සම්පයත සසංකාරික සිත ඒේකටයනකොට ඉන්ද්‍රිය දරමෝල වෙන සක් පෙන් එනැහැන ඉද්‍රී ධර්ම්ටික යෙනවා ඔ පනිත පිළිබඳ තමයි ග්‍ර ඩින් රලා තියෙ. පංචිද්‍රයාාන්ුව පංචංගිකන් ජානංගහෝති පස්සෝති තියෙනවාන ධ්‍යානංග යකුසසි තකුණාට එක ධ්‍යානංග තියෙනවා මේම විතාක් විතර්කය තියෙනවා විචාරය තියන ප්‍රීතිය තියෙනවා ඒ ආග්‍රතාව තියනවා ඔයිතින් වේදනාව තියෙනවා අන්නේ විදිහට ධ්‍යානංග පහක් තියෙනවා. ඉළඟට බලන්න චතුරාගි කක මක් ගෝහෝති මාර්ගාංගවාසයෙන් වැරදි මාරගනති වැරදි මාර්ගාග තියනවා නේද අර්ගංග තියවා විිච්ා විිච්චා දිිට්ටි විච්චා දිිට්ටි මිච්චා සංකප මිච්චා සමාධී ඔයිතින් ඒ විදියට චත්තාරි බලානි බලවාසෙන් ගත්තරව ප්‍රඥා බලය ඇරන්නට අනිත් බලකීපයක් තියනවා සද්ධා බලය නැහැ අහිරික බලය අනොත් අප බලය තියෙනවා නේද වීිය බලය තිනව සමාධි බලය තියනවා එකග්‍රතාවක් ති නො ඒ බලටික තියෙනවා බල හතරයි චත්තාාරි බලානනි ඒකෝ පස්සු ඔන්න එවිදියට ඒටික යොදා ගන්නට ඕන ඒටික යොදාගන්නට හරි එන ඒටිකෙන් හමාර කරලා බලන්ඩ හාරසය අංකේට ඒ අංකනය වෙල්ලා තියෙන ටික ගත්තාට පාස අර සසංකාරික සිත ගැයි ඒ කියන්නේ සොමන සසාගත ිට්ටි ගත සම්පයුත්ත සංකාරරික සිත. එතර සසංකාරික සිතට යන කොට මොකද වෙනස්වෙන්නේ. ටීන මිද්ද දෙක එකතුව වෙනවා තින ිද්දක එකතුව වන චරයි වෙනසේකි. ඉළඟට හාරසි එක්වනි අන්කේට මොකක්ද කියන්නේ සොමන සගතයි දිට්ටිගත විප්ප යුත්තයි. එතකොට එක තුංගනි සිත. තුගෙන සිත ලබ මූලික තුන්ගෙනනි සිත තුංගෙන සිතඇ ඒකට එන කොට ලෝබ මූලිකයි හැබැයි දිිට්ිය නෑ නේද. මන සාගත දිට්ිකත විප්‍රයුක්්තයි ක ඒකටයනකො චයිතසිකවල වන ක්සිද වෙනවා දන්නවා ඩිට්ටිය වැඩ කරන්නන්නේ නැහැ. එවෙනට මාර්නය ප්‍රප්ලේස් වෙනවා.හි ඒක එබලන් අර විස්තර ඒක චෛතසිකයක් පාස ගිල්ලනය මොද හේතුව. අ ල් මුල්සිත්ිකේද මුල්සි්කෙද විස්තරපු නිසා. ඉළඟට හාරසිත් තුංගෙනියන්කේට එන්නේ කත මේ දම්මා අකුසලා ඒකෙමොකද්දි කියන්නේ. ඩිටිගත විපයුත්්ටයි සංකාරයෙන කියලා තියෙන්නේ. එතකොටඒ හතරවෙනි සිත ලොබ මූලික හතලව හතරවෙනි සිත ලොබ මුලි හතරවෙනි සිත. ඉළඟට බලන්න ඔන්න එනවා? එනවා ඩිටිගත විපයුත්ත සිත්තවලට එකන උපක්කාසග ිටිගත විපයුත්තන මේක දෙක්ම තියෙන උපෙක් සාගත සිත් ස්වෝමනස් සාගත සිත් හතර ඉස්සරල විස්තර කරලා විධ ණයක්‍රමයට තැමැතැන්දැන කොට තියෙනවා උපෙක් හසාගතයි ඩිට්ටිගාත සම්පයුත සිත් හතරාදී වශයෙන් තියෙනවා. ප්‍රධානම බෙදීම මේ සිත් අට හතරට හතරට බදෙන කොට මල් හතර සොමනසාගතයි දෙවෙනි හතර උපෙක් හසාගතයි එෙමයි කියන්නේ තොරදංහ පස්වුනි සිතට තමයි ඇවිල්ලා තියෙන නේද. සෝමනස සසාගත දිටිගත සෝමණසනෙවෙේ උපේක් හ සාගත දිටතිිගත සම්පයවිත සංකාරික සිතයි මෙතනේ කියන හැබයි අසංකාරික කියන්න නම මෙතනන හැ. අසංකාරික කියන නම මෙතන නැ ඒ වචන යනහැ ැ අපි පිළිවෙලට එන කොට එකක දනගන්නට ඕනේ. මොකද මීට පස්සෙ තියන සිත සසංකාරයන කියලා කියන කොට මේ එක අසංකාරික කියලාපි දැනගන්නට ඕනේ. කොට කියන ඔපක්කා සාගත සිතර දිියටම රූපාරම්මණනා දිය මුල් කරගෙනන පහලවෙන්නට පුලුවන් අනේ අවස්ථාවේදී වැඩ කරන මනෝභාවයන්න කොට මේක වෙන සක්වන්න අර ප්‍රීතියෙන්න හැ සෝමනස්සයන හැ ඒ ඒ ඒ චෛතසික නැතුව යනවා ඒ චෛතසික නැත්තුවේ යනවාති අප චෛතසික වස ගත්තර පසයෝක කෝවිට කොයිටකද වැඩ කරන කළමතක තියාගන් අපි ගත්තොත් සරචිත් සාධාරණ හතකොම වැඩට කරනවන ඉළඟට ප්‍රකරණකාලට එනකොට ප්‍රීතිය නැතිගෙනවා නේද ප්‍රීතිය නැතිගෙන ප්‍රීතිීවත්වර ඇතකොට එතර පහයි ත දොලහයි නේද ඇට විරියම් පීති චන්ද අධදිිවශසෙන් විදියට විතක්කෝ විචාරෝ අධිමොක්කෝ විරියම් පීටි චන්ද ඕඒ හයිෙන් ප්‍රීතිය අයින්ගෙන ඇතකොට දොලහයි ඉළඟට අකුසල සාධාරණ හතරතියෙනවාවනේ ඒ හතර කොහොමත් වැඩ කරනවා ඇතකොට දස්සයයි ලෝබ මාන්‍යන ලෝබ දිිට්ටි මෙතෙන ලෝබ දිට්ටි වැඩ කරනවා දිිටි සම්පයුත්තයින් උපෙක් කවුුණට එතකොට එ දාසයයි දහාටයි. දහටයි වැඩ කරන්න. දහටයි වැඩ කරන අඩුුණේ ප්‍රීති අඩුුණ නේද ඉස්සරලා සිතටොට දහ නවයක් වැඩ කරන්නේ දහටයි වැඩ කරන්න දටයි. ඊන්ගේ සංකාරිකට යනකොට වි්සක් ෙනවා තියෙන දකතුවයෙන. හට චෛතසික හුලා ගැනීම හැකියාව තියෙනට නක්ෂණිකව. ඇ ඔොන්නො කියන දහට තමයි මේ විදිහට මේ බෙදිිල ගහිල්ලා තියනෙ ලොකු වර්ගී කරණන එකට දිගුවක් ගහිල්ලා තින ඒ චෛතසිකේ තියෙන ක්‍රියාකාරීත්තය විධත්වය සලකළ එකම චෛතසිකය විධ නම් දෙනවා ක්‍රියාකාරීුත්තය. ස සලකල විරි ඉන්ද්‍රිය කියලක් කියනවා විරිය බලය කියලක් කියනවා නේද. යිතින් එවිදිහට ඒවා තැන ගන්නට ඉළඟට අපි එනවා ඇති මේේ චෛත සික හඳුන්වාදීමට නැවත යන්නන්නේ හ ඒයිතින් මුලින් හතුන්වාදුනු නිසා. බලන්ඩ හාරසි අටට එනකොට නැවතවතාවක් එක කියනවා පක්කිින්ද්‍රී අප තේරුන්නේෑ රනේද උපෙක්කින්ද්‍රී අකසාසිත්වල දිීකොට කිනවා ස්මින් සමයේ. එන්නේ කියන ඔපෙක් හසායගත දිිට්ටිකත සම්පයුට්ට අසංකාරික සිත පහළවෙච්ච වෙලාවේදී යන් චේතසිකං ඒ චෛතසික වූ සිතටායත් වූ නේවසාතං නාසාත මිහිරි නොවූ එවාගේම අමිහිරිත් නොවූ ලෝබ නොවූ දවේශ නොවූ එම නැත්තං සෝමණස්සවේදනාව නෙවෙයි ඉළංඟට දෝමනස්ස වේදනාවත් නෙබෙයි. ඒ දෙෙන් තොරව හටගත්තාව චේතෝ සම්පස්සජං චිත්ත සම්පස්සයෙන් හටගත්තාවූ ඉියං අදුක්කම සුකං වේදඉතං. ඉං උපේක්ෂා සැපේ ඇති මධ්‍යස සැපේ ඇති විඳීීමක් ච ඉළඟට චිත්ත සම්පස්සයෙන් කෙලා එක වේදනාව ස්ට්‍රීලිංග පදයක් නිසා එක චේත සම්පස්සජය අදුක්කම සුකා කියලා එකක දැම එක මුතුම් අර්ථ වසිං ගත්තට පසේ වෙනසක් නෑ අර්ථ වසිං ගත්තට පසේ වෙනසක් නෑ. අනේකට තමයි උපෙක් කින්ද්‍රිය කියලා කියෙ බලන් ඒේ පාදේ පමණයි තරව මොකද හේතුව උපෙක් කා උපෙ කින්ද්‍රිය ඒ පදේ පමණයි තීර මොකද ඒක අකුසාසිත්තව ටාවට පසේ විග්‍රහ නොකෙරච්ච නිසා හරි ඒටික විග්‍රහ කරලා ඒවා පනක ධරමටික ඉළංඟට තියෙනවා ඒවා පණක ධර්ම කියලා විස්තර කරනවා. ඊට පස්යාර සුං්ඥතවාරයෙන් මේ විස්තර කරන්න සුං්ඥතවාරය ස්කන්ධයිතියෙ සත්තුයෙක් නෙවෙයි අයත අයිතියන සත්තුවයෙක් නෙවෙයි ධාතුයිතියෙන්නේ ස න ආහාරයිතය සත්තුවෙක් නෙවෙයි ඒ අකුසස්සිත වික් පි බඳුව කරන විග්‍රහය ඒ හිත සත්තුයෙක් නෙවෙයි ඒ චයිතසික සත්වයෙක් නෙවෙයි කියලා ගන්න ආකාරය. ඉළඟට බන කතමෝ තස්මින් සමය සංකාරක් කන්දෝ හෝත. අර වේදනා සඥා විඤ්ඥාන කියනටික ඇරුුණට පස්සේ ඉතුරුවෙන මනවභාවයන් ටික සංස්කාරස්කන්දේ චේතනාව ප්‍රමු කොට ගත්තු. කතම දම්මා අකුසලා අකුසල සිත එතනකෝකදන උපෙක්හාසාගත දිට්ටිගත සම්පයුත්ත සසංකාරික සිත. ඉළඟට ඒවා ගැන විග්‍රහ කරෙනෙන ඉට පස එනමක දොපෙක්කා සාගත දිිටිත විප්පයුත්ත අසංකාරක සිත්ත. දිටිගත විපයුතවාට යනොට වෙනස්සෙන්නේ දිිත්තියයි ඩිට්ටියයයින්ගෙන ඇනට මාන්‍යයනවා දලෝබයඇත්ත එක්ලා මානයවා දිටිගත විපයොත නිසා. ඉටන් එහනම් ඒක අමුතුවයෙන් තෝරන්ඩ දෙයක් නැහැ. අවසානයට හාරසිය ධාතුන් අංක කිරීමෙන් බලන්න. ස්මින් සමය කකුසලංචිත්තන් උපන්න්නනං හුතු පෙක්කා සයගතන් දිටිගතව පතන් සසංකාරයන කියලා එක දිතිිගතවිපත අසංකාරකයක ගත්තා. අවසා දොස්විනිසිත තම එතකොටය අවසානය තියෙන්න.ස්ොරි අට අ ඔන්න අපට ඉළඟ මාතෘකාවට එනවා එකසිය හැතේ හාය පිටුවේ හරසිය දහතර කතමය දම්ම අකුසලා. හස හතර කතමේ දම්ම අකුසලා කියලා ඒ මොකක් දෙන්නේ. අකුසල් සිවසෙන් ගත්තට පහසේ නවවෙෙන සිත දේෂසිත්තවල පලවෙෙන සිත, දේෂසිදකේ පලවෙන සිත. යස්මින් සමය කකුසලන් චිත්ත උපන්නනං ඕෝති දෝමනස සහගතන් පටික සම්පයුත්තන් ඉතින් මෙහෙමයි. දැන් ඒකෙත් තින් කියැනෙර ගැටීීම ඇති කරවන විදිහට අරමුණ ගත්තා රූපය වවෙන්න පුළුවන් ශබ්දය වන්න පුළුවන් ගන්දය වන්නඩ පුළුවන් රස වඩ පුළුවන්න්නේ එදැම් බලන්නකෝ උදේ පාන්දරයි අවදිියන කොට. ඔබ හිතන්න කෝ එලාම එක හයියෙන් වැදනා කියලා අප්‍රසයයි කියන කොමදට නඉඳ ගිල්ලා ඉන්න වෙලාවක දැන් උදේ පාන්දර ඇවදියට තරහෙන් ඔොන්ද නිදාගන්න ඇවිල්ල කතාරවාක් කියයනක අම්මාරි තාත්හරි කවර කතා කර ළමව නැගටින්ද මේ වැඩ තියෙනවා ආනෙතකට මොකදෙන් ආ එත කොටත් දේෙන් තම තකන නො කර ද බදියගඩ දෙන රෑතිස්ේ ටිෆොන්ො ති යන්තම් මේ එකකටනට බදිය ගත්ති ටෙලිෆෝන් කොට කොට ද ඇති මැරනවාගේ නිඉදයනවා බහවබූත විකාර හීන පේනවා අරවගේ තිබිච්චදේ එතකොටඉතින් අරුදිය විල කතා කරනවට ඉට වඩ තරහායනවා තකොට හෙනම් උදේ පාන්දර එනගේ හැරෙන්න මෙන්න මේ සිතෙන්නේද කොච්චර දුර්ුවලයිද කොච්චර අස්සරනයිද. නිසා ඔන්න දෝමනා සහගත පටික සපයත ද අපටනං අවදියන කොට එක පාර මතක්වෙන අිදරම පාඩමට තියන්න තියෙනවා කියලන්නේ. අපට මතක්වේ නේ කේතුකොට. ඔන්න එතකොටඒත් රූප ශබ්ද ගන්දරස ස්පර්ෂ ධර්ම කියන මේ ගැටනාකාර ත් ධර්ම කියනකොට මතකතියාගන්නටොනේ ධර්ම කියනකොට මේ චතුරාර්ය සතති ධර්මයවත් සවාසු දහක් ධර්මස්න්තය වත්නේ මතර අදහස්කරන්නේ. දම්මා රම්මණ කියනකොට එක එවි ග්‍රහයටට වෙනස් විග්‍රහයක් නේකතුවෙෙන නේද. චිත් චිත්ත චෛතසික එළඟට පසාදරූප සුකුමරූප නිර්වාණය ප්‍රඥාපතිය ඔයි කියනකොට චිත්ත චෛතසික කියලාගන්න කොට එතන ධර්මයක් මුසුවච්චේ එකක් නම් ධර්මය සහි කිරීමක් එතකොට. කුසල් හිතක් නම් පහලවෙන්නේ ඒ චිත චෛසික කියනේ මනු භාවයන් කුසල්. අකුසල් පහල කරන්නත් පුළුවන්. එනිසා ධර්මකය චිත්තචෛතිසික කියන කොට සීල දේක ටඇතුලත්ව වෙන ඇතක කොට චිත්ත චෛතිසික කියලා කියන කොට. රූප ශබ්ද ගන්දරස ස්පර්ෂෙන්ඩත් පුළුව වන්න්නේද. එකල් ඇතුව ගත්තු මතු ගණ්ඩ බල්ලාපොරොත්තුවන. චක්කු සෝත ගාන ජිව්වා කාය කියන මේවාගේ සම්බන්ධතාවෙන් තොරෝ කෙලින්ම ගන්න එවිට ගණඩ පුුව දැ කෙනෙක් භාවනා කරගෙන දිින්දිකට දිිදික කියන කොට රූප ශබ්ද ගන්දරස ස් පර්ෂණ නිවෙේනි අරමුණුවන්න. එතකොටට අරමුණ වෙන්නේ ඒ මුල්කරගෙන හරි හෙමනත් වෙනත්කමයකින් හරි ගත්තු චිතචයිසික සමහයක්ක් වොන ඇත්තැන් චිතචයිසික පහලවීමට හේතුව ප්‍රඥා්ති අරමුණක් හරි එම පහලවෙ නිවන වඩත් පුළුව. නිවන වෙන්ඩත් පුළුවන් ඒව ධර්මාරම්මන් ධර්මාරම්ම. ජවාපි ගොඩක් කතා කලා ජැමතැනති ගන්න නෑර මුත් පුංචි මතු කිරරි මක් කලේ ති යම ඒ කෝකාරි කමණන්නයි මුල් කරගෙන ඇතිවෙනවන්න න්ටික මෙතන විස්තරගෙන් ඉනවාපාල්ලහට. ඔය මනොභාවයෙන් විස්තර කරගනට පෙර බලන්න දෝසමූල පළවෙනි සිතේ වැඩරන චෛතසික මූලික දැනුමත් එකල සම්බන්ධ කරලා.ටකොට පස්වේදන සංඥ චතන කර ජීවි ඉන්ද්‍රී මනසිකකාර සරෝජිත සාධාරනහත කොම වඩරනවාන. ඉළඟට විතක්කෝ විචාරු අධිමොක්කෝ විරියම් පීති චන්ද ආහෙන ප්‍රීතිය වැඩ කරන්නහ හයයි. හයයි හතයි දහතරයි. ධනයි හද හත්තායි හතායි අතන ඒට පස මෙතැන් හයයි ධහතුනයිත කොට හයි එක කඩුවේනඇත කොට නේද දොල්හයිත කොට ප්‍රීති අයුුණට පස දොලහයි ඒ දොලහත් එක් කල එකතු වෙනවා දෝස චතුස්කනේද දොස ස්සා මච්චරය කො කොච්චං හටික වැඩ කරනවා. එක එකත් වැඩ කරන කොට මෙහෙමයි දැන් යි පලවෙනි සිත වැඩ කරනවා කොට එක අරමුණානුව ර්සියාව මසුරුක්කමයි දෙකම වැඩ කරන්නේ හැන. ත් වෙනස්වන ත කොට්නේද එකක් වැඩ කරන්න පුළොන්. එකක් අත් වැඩ නොකොල නොකොට එක ඊර්සියාවක් ප හලො න න ත්නන් සුකමක් පහ න නැතන් අපිකම ෙ ගන්න බැගන්නවා කිය හිතාගන්නකු ඊරිසියාවයි මසුකමයි පහලොන නත්තන් එකකට ද වැඩරන්න . ද දේෂයයි කොක්කුච්චයි විතක් වැඩ කරනවා. එෙම ගත්තොත්තේ අතර දහතරයි එතන දොහයි දොලායි මෙතන දෙකයි. දාශයයි දාශයයි ඉළඟට හ හිරික අනොත් පං ද චංගේයටට කොම මි කරන ව දා හතරයි හතරයි දහාටයි දහටයි වැඩ කරන්න චෛතිසික දාටයි ඒකාන්ත වශංගත්තුත් චෛසික දහාටයි හැබැයි ඊරිසියාව තිමුණොත් ඒක මසුරු කමතිබුණොත් ඒක ඒ විදිට අඩු වැඩි වෙලා යනවා අඩු වැඩි වෙලා යනවා තකට මේ විදිහයට මනුභාවයන් ටික පහලට දිලා තියෙනවා. හට දදිලා තියෙනවා මේක කියවෙන මේ පස්සෝ වේදනා ආදීවාසයෙන් ඒටික ගඩම් කරගන්න ගණන් කරගෙන ඉට පස්සේක වැඩ කරා චෛත සික ටික තැඟපි කෙල් මෙතර විස්තර කරේ ඒටික ගන්න ඒටි කඇරගෙන බලන්න කොයිකොයි කොටස්ද මේ කියලා කො එක ආදේශ කරගන්න ඒ ආදේශ කරගන්න පස්සෝ පස්ස චෛසික වේදනා වෙදනා චෛතසිකේ සංඥා සඥා චයිසිකය සුකං වේදනා ච සසකනම් මේ න කොමත්ම. දුක්කාං වේදනා චෛතසිකය ඒදිට ආදේශ කරගන්න විරී ඉන්ද්‍රියන් විරිය චෛත සිකය සමාධීන්ද්‍රියන් ඒග්‍රතා චෛත සිකිය එවිදියට මිච්චා සංකප්පෝ විතරක චෛත සිකිය එවිදිට ආදේශ කරගන්න. එ ට ඔබටම දැනගත්හ එක චෛත සිකයට නාමාරෝපන කීයක් තියෙනවද ඒඒ මනෝභාවයේ ඒ චෛත සිකයේ යා කාරිුත්තුය අනුව කියල දැනගැට පුළුවන්කම තියවා. අන්නටික විස්තරක් කළ. ඉති මේර වේදනාවට එ කොට එතනද කියනවා දුක්කං වේදඉතං කියලා තියෙනවා නේද මේ තියන අසාතං මිහිරි නොවූ දුක්කං දුක් අසාතන් දුක්කං ආදිවසිෙන් ඒ වචටික නැවතවතාවක් යනවා හාරසේ දාහත්ත චේදදාංක බල ේතෙමනැතින දුක්කං දුක කියනෙ ොක්ද කියලා තෝරනත කොට මේක පවතිනේ දුක්වේදනාව මෙතන අදහස් කරන දුක්කවේදනාව ද සිද්‍රී කියන කොටත් ඒ දිහට විස්තර කරගෙන. ඔන බලන්න දෝසෝ කියන කොට එතකොට අපටවා චන්ද්‍රකාවදී විස්තර කලා තැන් දවේශය කියනකොට දේශ චෛත සිකේ දුක්ක වේදනාව දෝමනස්ස වේදනාව කියනකොට වේදනාචයිත සිකගේ යයිතින් හාරසිය දනාවට යනකොට බලන්න එතන විතර කර දෝසෝ එකොට ඒදක පටලගන්නට එපා එතට ෝොනස කියනකොට දුක් කියන කොට එතට වේදනා චෛත සිකිය දවේශේ කියන කොට මෙන්න මේ කියන දේශ චෛතසිකය. තිැන් අපි ගත්තොත් හෙම දැන් දුක්කසාගත කායිවිඤ්ඥානය සිතේ වැඩ කරනවානයේ දුක්කවේදනාව හැබැයි දෝමනස්සාගත බේසිතර ගියාට පස්ස එකක දෝම වේශ සිතට ගියාට පස්සේ එක දෝමනස්ස්‍ය වේදනාබවාවට පත්ව වෙනවා. ඇත කොටඩැන් දුක්කසාගතකායිවිඤ්ඥාන සිතේ ගත්තර පස්ස ක, ද හැබ ඒ දවේශයෙන් හැ ආනහෙමයි.ඒ වේදනාව තියෙන මොකද වේදනාව සරුච සාධාර නිසා. හැබැ හෙම කියලා දුක්කසාගත කායවිඥාන සිතේ දවේසය නහැ. කද සරුචිත් සාධාරණ හත පමණේ දෙ පස්වවිඥානය කෙන සිද්හයි වැඩ කරන්නේ පස් පස්සෝ වේදන සංඥා චේතනා ඒ අග්‍රතා ජීවිතන්ද්‍රය මනසිකාර ඒ හත්ත පමණි වැඩ කරන්නේ. හත පමණයි වැඩ කරන්න එතකොට එක දවේශ වැඩ කරන්නන්නේ නෑ හැබැයි දවේශ සිත් මේ අ ද්වේෂ අකුසර සිත් තුොලට එනකොට එතන දුක්ක වේදනාවත් වැඩ කරනවා. ඉළඟට දේශ චෛත සිකයයක්ත් වැඩ කරනවා. එක ඇනේ වේදනාස්කන්ධයයි සංස්කරස්කන්ධෙයට ඇතුළත්වෙන මේ දවේශයයි වැඩ කරනවා. ව්‍යාපාදෝ කියනකොටත් ඒ වචනටි මනේද පවිච්චිරලා තියෙන බලන් ව්‍යාපාදය කියනකොටත් ඒේ වචනටිකමතමයි පවිච්චි කලා තියෙන. එතකොට ඔබට තවත්රයක් මං අමතර ැනුමට කියන්න. දැ බලන්න ලෝබේ විස්තර කිරීමට බුදුරජාණන් වහන්සේ වචන සීයක් පාවිච්චි කරලා තියෙන අතර තුරේදී බලන්ඩ දවේශේ විස්තර කිරීමට දෝසෝ, දුසනා දුසිිතත්තං, ව්‍යාපත්ති ව්‍යාපජ්ජන, ්‍යාපාජිතත්තං, විරෝධෝ පටි විරෝධෝ චන්ඩික්කං, අසුරෝපෝ, අනත් මනතා චත්තාස වචනය කොළහහි පවිච්චි කරලතිය වචන එක්ොල අයිකැනෙ ද්ේසයේ මනසක විකාශනය වෙන පරාසයන් අඩුයි. ලෝබේ මනසක විකාශනය වෙන පරාශයන් වැඩි ඒ අතතින අදහස් කරනමුොද ඇලිය මුල් කරගෙන සොත්වය වැඩිපුර වැඩිපුර සිත් පහල කරනවා කියලා කියන්නේ එතට ඒ වැඩකරන පරාශයන් වැඩි පරාසයන් වැඩි එතට දේශයට කැමතින ඇති නිසා ඒක වැඩ කරන පරශසයන් අඩුයි. තන ්‍රමාණේ අඩුයේ පිළිබඳු අකමැති නිසා ඉතිං ඔය ටික තමයි ඒක කියන්ඩ තියෙන්නේ හාරසි විසියකි අරමිච්චා සංකප්පුවාදී වචන ටික්ක තියෙනවා ඉඟට හාරසි විසිදකට එනකොට සසංකාරික දවේශ සිතයෙනවා එකට එන කොට තියෙන මිද්දේ එකතු වෙනවා. ඇර දහාටට එක එකතු වෙනවා. තියන මිද්දේකතුවයෙනවා. ඉළඟට සම්පූර්ණයම දෝස චතුස්කේම දැම්මොත් විසි දෙකක් විදිහට යෙදෙනවා විසි දෙකක් විදිට දෙට හාරසිය විසි දෙකනේද. රසි කතම දම්මා අකුසලා කියලා තියෙනෙ ගිළඟට බලන් හාරසිය විසි තුනට යනකොටමකද තියෙනෙ. හාර්සිය විසි තුන කියලා කියන්නේ කතමය දම්මා අකුසලා කියල කෙලින්ම විචිකිච්චා සම්පයවිත සිතනේද. දැම් මේවා මෙහෙමයි දැම් මේවා තියෙන කොට දැන් දැ ධම්ම සංගන පොතන දම්ම සංගනී ප්‍රකරණය කියෙන පොත ළඟ ීවිලා බලාගන්නෙේ ඉතාම සාර්ථකයි නිකම් බණහනවා ගිදලනං වැඩේ සාර්ථකරගන්නට බැහැ. එනිසා මේවා ඕන තරං අද ඉන්ටරනට් එකේ තියෙනවා අපි තම තමමාට පොත නැත්තං ඒ කාහරි පෙරලාගන්නට ඩැන්. අපි පොතට හුරුණි.ො අපි ගෙන ගන්න කාලේ, කැම්පට කියන ජාතිය ඉතින් හරි අඩුයිනඒල හරි අඩුයි සුලබ නෑ අදීතින් ලැප්ස් තියෙනවා කැම්පිටස් තියනවා ඉති ඒ හරුවච්චකන එක ගණඩේ පශ්නයක් නෑැ කතනින් ගත් දුරකතනය තුළ තියෙනවන එක ඒත් ගටලුවක් නෑ න හරුවච්චක කඩාගණ්ඩයන්න්න වශනය ධර්මය ශක්ති තමා තුළ දියුණු වෙනවනම් තමට පහසුයි කියලා ඉතිෙනවන දැන්ම් අපට පහසුයි ලැප් එක පෙරලගන්නවටවාඩා අපි පුරුදුන මේ ක්‍රමේයටන අපට මේ ක්‍රමේ පහසුේ යම් කිසිකෙන කොට ඒවිදියට කැමති විදිහයට පවිච්චිකරට වරදාක් ඇත්ති හැ වරදාක් ඇත්ති නැති. ඒවෙනෙන් මමුත් උත්සාහයක් රන්ඩ අවශ්‍ය කරන්නේ නැඉතින් ොකද අපි ධර්මය වෙනුවෙන් යන් ඉතිම එක ලැප් එකේ බැලුවත් පරිගණකේ බැලුවත් අපි පොතේ බැලුවත් කොට වඩහොඳ හිතේතියාගන්ට පුළුවන්න ොම හිතේන්ද ගන්න පුලුවන් ය මොකක්ොත්වශසරන එක කැපෑසිටක ල එක කැපෑසිටියඩ සද දහස්කුණනේකින් කියන්නට බැරි තර කියලායි. කොද මේ ක්කොම බදුරජාණ වන්සගේ බදුහිතේ කැපෑසිටයනෙම ේ ක පුුවන්න ඒට කර ලැප්ේ මරනකොට අරයි අන්දත් බෑ පොත මරනකොටඇරයියන්න්නත් බෑ කම්පිටවේ මෑරනකොට ඇරයින්න්නත් බෑ හැබැ හිතක තියාාගත්තොත් ඒ සත්‍යාවබෝධය කියෙලවරකොට තමන්ට පිහිටනවා තමාට පිහිටනවා. එතකොට විචිගිච්ඡා සිත පිළිබඳවයි ඔතන එන්නේ ඒ තමුතුවෙන් තෝරන්ඩ දෙයක් නැහැතකොට අප විචිගිච්ා කියන වචනි තෝරණට පුළුවන්න්නේද. විචිගිච්චා කියන එක ඔයිටිස්සැල්ලා පටාවේ නැති නිසා ඒක පිළිබඳව විග්‍රහයක් කරන්නට පුළුවන්කම තිය නොවේ තියෙන්නේ පිටුවංක එකසිය අසුව හාර්සී විසිහාය චේධංකය බලන්ඩක් කතමයන් තස්මින් සමයයේ විචිකිච්ා හති චිකච්චා. තස්මින් සමයියේ එඒ කුසලිත පහල වුනට පස්සේ කං සැකංකායනා සැකකරන ආකාරයක් කංකායිතත්තං සැකකරන බාවක් විමති විමතියක් විචිිච්චා නිිෂ්ටාවටන පැනීමක් එමනැත්තාවකට හරිමාර්තය කියැන ස්ුව කලොන හැ කියනන්නේ එක කන නේද. ? අකුසල් වලින් ගොඩීමට නොහැකි, ප්‍රධාන ධර්මතාවක් ප්‍රධානම ධර්මතාවක් අකුසලයෙන් සුවවීමට බැරි අකුසලෙන් ඉවත්වීමට බැරි කුසල පැත්තට සුවවීම නැමති කුසල පැත්තට ගොඩවීමට බැරි සත්‍යාවබෝධය කියන සුවපත්වීමට එන්නට බැරි. ප්‍රධානම ධර්මතාවක් වේනම් නද චිකිත්සාාව කරන්නට බ වී චිකිත්ෂා සුවකරන්නට බැරි බදු ධර්මතාවක් වද මකද බුද්ධාදී අතැන කෙරේ සැකය දවේල්හකං දිගිඩියාවක් වේද විධාපතෝ දෙමන් සධදයක ඇැවිල්ලයිඉන්නවා කොයි පාරද හරි පාරකිල හිතාානට බැරි මානුසික මට්ටමක් සංසයෝ එක ධර්මය අධර්මය පර කියෙකොද සංසයෝ සංකාාවක් සංකාාවක් සැකයක් අනේකන්ස ගාහෝ ඒකාන්ත කරලා නොගැනීමක් ආසපපන එතේවාගේ ස්තිරත්වයක් නෑ පරිසප්පන හත් පසින් ස්තිිරත්වයක් අපරියෝගාහන ස්තිරවාසයෙන් බැස ගැනීමක් කරලානෑ. තම්බිතත්තං හෙලවෙනවා දැ තැතිගන්නවා කියලන කියන්නේ.ඉළඟට මනෝ විලේකෝ. චිත්තස්ස තම්බිතත්ත මනෝ විලේකෝ ඉළඟ පදේනේද. ඉරිතැලීමක් ඒ කියන්නේ. ස්තරව නෑය කියනෙ ඉරි තැලෙනවා කියලා කියන්නේ ඔන්න ඔයකතා මනෝභාවේ දැකෝකට අටකතාවත් යම් තරමක විග්‍රහයක් තියනවා නමුත් මමෝඔබටක වටකතාවේ එන විචාරය අපි කරන්නේ මේක හමාර කරලා. අපි යම් විශේෂ තැනක් තියෙනවන අටකතා වැරගෙන මෙතනම විස්තර කරනවා ඇත්තන් අපි අටකතාව යන දම්ම සංගලනි සම්පූර්ණ ඉවර කරලා තකොට දම්ම සංගය පිළිබඳව හාංකවිසියක් අමතවෙලාන මතකයක් නැත්නං හාංකවවිසයක් නැත්ත. කාවට යන්න එහෙම ඉතින් මේ මේකත් කියයකි අටාවත් කිය කිය එහෙම අන්ඩ ගියොත් එක අසාර්ථක අසාර්ථකයි කියලා කියන අපට ගුඩාක් කාලයක් යනවානි එනිසා අපට මෙතැනදි අරාකාරයෙන් මේක ඉවර කර තමයි විශේෂ තැනක දටවාාව ගන්නවා ඊට පස්සේ මතකඇත් එක්කලා අපි අට් කතාව දම්ම සංගනි සමස්ට් කතාාව විග්‍රහ කරනවා පරිවර්තන බලාගෙන නෙවෙයි සන්න බලාගෙන නෙවෙයි ඒවාගේ තින් දේවල් කියන්න ගියොත් අමුතුම විග්‍රහයක් කිය ෙළියට අර්මයනෝතැන කරලා තියෙන විග්‍රහ පරිවර්තන හොද ති ඔන්න ඔය ටික තමයි හෙමනං අපි බලාපොරොත්තු වෙන්නේ අදට කියන්න ට ඉතිං ඒ ඒ වෙලාවෙත් ඒ අකුසල්ලිට පහළ වෙච්ච වෙලාවිදිත් වැඩ කරන මනෝභාාවන් ටික තියෙනවා අපි චෛතසික වසන්ගත්තොත් කොයි ටික යන්නේ චෛතසික පහළවයි නේද චෛතසික පහළවයි වැඩ කරන්නේ කියන අරවිදියට සරජිත සාධාරණ හතායි ප්‍රකේර්ණවකලින් ්‍ර හැර ත හයි ඒටිකආාවට පස්සේ තනදො දො ේ තැ දො පහයි නෙ එකයි ර ප්‍රීතිය තන දොයි දො අන පැත්ති යන කොට තුරු විචිගිච්චාවයකතු වෙනවා විිගිච්චාව එකතු වා ගනහදාගන්න පහවක් තමයිදන්නේද. ඊළඟ දවස වන්නන් ඒ නවතවතාව අපි කතා බටලක් කරම දැන් කාලයෙක්ම යන නිසා. එවනං විච්ිචිචා සම්පයත සිත තමයි අද හමාර චත කෝලේදී පිළිබඳ අවශසනන් ඉළඟ දවස්ථාවවතාවක් කතා කරමු. එවනන් අදර වැඩසතහන සමාප්ත කිරීම සූදානං වෙන්න. මෙතෙක්වේලා අලුයම් කාලෙ දහසක් බුදුන් බුදුුවන උදේසන සියලු මහාභෝෂතාාණන් වහන්සේලා බුද්ධත්වය ලබන උදෑසන ධර්මයයක්ත් එක්ලා ඒකාත්මී වෙන කොටෝ බාප හිත්තුවල පහළ වේච කුසල චේතනා ශක්තිය මේ ධර්මය හොයා ගත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදියසී මිත ගුණයන්ට සුද්ද බුද්ධ පූජාව පහාරයක් වේවා ධර්මරත්නයට ධර්ම පූජාවක් වේවා මහා සංගරත්නයට සංග පූජාවක් වේවා අපගුෘදේවොත්ත මති පූජනය කඩ වැද්වේ ජිනවන් සාභවිිධාන නායක මහහිමියන් වහන්සේගේ මහාබෝධී සත්වජීවිතයට උතුම් ගුරු පහාරයක් කල්ලයාන මිත්‍ර පූජාවක් වේවා වනි අරිදම් අනනායක ස්වාමයන් වහන්සේ ප්‍රධාන නිකා අත්‍රයේම මට ගුරුවරු හිටියා. ඒ ගුරතුමාන් වහන්සේලාට ධර්ම ශක්ති කල්ලයාෑන මිත්‍ර ගුරු පූජ්චාවක් වේවා. ගිහි කාලේ ශිල්පශාත්‍රඥාන් ලබාදුන් නූදයටත් ගුරු පපුං්චක් වේවා. මාසික බිල්පත් ගෙවන සත්පුරුෂ පිරිසට ධර්මදානයට කරන උපකාරය සත්‍යවබෝධය කෙළවර කොට පවතිවා. ක්ෂක් ටේතුවට ද ඉ මයාට මාසික ේතනග වෙන ගුණුවත් මෞතුමේ පියානන් ඇතුළ කොට සිල්ල ාටම සියලු යහපත නිර්වාණාව බෝධයදක්වා සිද්ධවේවා. වගේම වඩ ටන සමග එක තුවල ස්වාමින්න් වහන්සේ ලායිඉන්නවා ගිහිපිංගොතුන් ඉන්නවා සිිල්මෑනි හන්සේලා ඉන්නවා. එහැම දෙනනාටම චතුර සත්‍ය අවබෝධය කෙලවර කොට මේ ධර්න පරිස්්සමයේ පාරමිතා වස්සයෙන්. උපකාරවේවායි ගෞරවෙන්සා මෛත්‍රයෙන් අසිංසඳ කරනවා. තිස්්වසරක යුද්ධේ එදා දුටුකැම රජතුමාගේ ඉඳලා මේදක්වා රට වෙනුවෙන් දෑය වෙනුවෙන් දී පිදු ගිහි. උද වියටත් වාර්ය පොළස මංගල නායක හාමු දුරුවන්ගේ ඉඳලා දිවි පරදුවට තබා සසුන වෙනුවෙන් කටයුතු කරප ශ්‍රේෂ්ට, පැවිදිියුතුමන්ටත් මේ ධර්ම ශක්තිය දිවන් කෙලවර කොට පවතිීවායි මෛත්‍රයංසා ගෞරවෙන් ගතු අපි පර්ථනා කරමු. සරක යුද්ධේදී ජීවිත පරිත්‍යයක් කරපු අපේ විරෝධාරාණවරුවන්ටත් ඔබ සීලු දෙනා නමින්මිය පරලෝගේ ඥාතියා අදී කෙනක්කයම් තැනක පිනක් බලාපපුරො පින් සිටිත් නඟහ හම දෙනාටමත් මේ පින් නිවන් කෙලවර කොට පවතිවායි මෛත්‍රයෙන් යුතුව කෘතවේදීතුයෙන් යතු පුුණ්‍යයාන මොදනා කරන්නට ඕන අදත් සපුරදවාකාරෙන් මේ වැඩ සටන සජී ඔබවෙත ගෙනීමට තිරේ පිටු පසයින්දගෙන කාරයභාරයක් සිද්ධ කරන දිරිගර පොඩස්වාමින්න් වහන්සේටත් නිදුක් බවනි රෝගි බවසුවපත්ව පාර්ථනා කරමු. හිතවත් මැදාත් අහිතව වස්්‍යියලුම සතවය හැම කලින් නිඳදුක් වෙත්වා නිරෝග වෙත්වා සූපත් යත්වා දහම්මග ගමන් කරත්වා අර සත්‍යාවවබෝධයෙන් නිවලින් සැනසෙත්වා හැමට සැනසුම වේවා.